අයිබෝවන් ඔබ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අංජනා රේනාරච්චි මම අමිල ජයසේකර මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති විශේෂ පාඨ ජිනීවා බලපෑමට නොබියව මුහුණ දෙනවා ශ්‍රී ලංකාව නිදහස් රටක් ජනපති අවධාරණය කරයි ප්‍රමිතියේ මුද්‍රාව යලි තහවුරු කළ ජාතික රූපවාහිනියට සුමති සම්මාන 17ක් හොඳම ප්‍රාසංගික ටෙලි නාට්‍ය අවිසාවෙල් නිවාස ව්‍යාපෘතියක් ගැන ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් පරීක්ෂණයක්. කොවිඩ් 19 සුවය ලැබූ පිරිස 96 ඉක්මවයි. එන්නත් කරන්නේ තව දුරටත්. සුව සැලේ සිර වූ නෞකාව අද රාත්‍රී වන විට ඉවත් කිරීමේ සැලසුමක්. ජිනීවා බලපෑමට නොබියව මුහුණ දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. නිදහස් රටක් වන ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ බල අරගලයට ගොදුරක් නොවන බවද ජනාධිපතිතුමා කියා සිටිනවා. ගම සමග පිළිසඳර 16 වෙනි වැඩසටහනට අධෙක් වෙමින් ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළා. ගම සමග පිළිසඳර ගඩ සමග යලි ගමට ගම සමග පිළිසඳර අද වැඩසටහන පැවැත්ුණේ මාතර පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිරිවැල් කැලේ උතුර තුන පියවර ග්‍රාම සේවා වසමේ දෑරංගල මහවිද්‍යාල භූමියේදී කිරිවැල් කැලේ උතුර තුන පියවර ග්‍රාම නිලධාරී වසම පිහිට ඇත්තේ පිටබැද්දර නගරයේ සිට කිලෝමීටර් 12ක් දුරින් පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් දුෂ්කරතම ගම්මානයේ මෙයයි පවුල් 622ක් වෙසෙන ග්‍රාම සේවා වසමේ ජනගහනය 2290ක් ගබසමග පිළිසඳර වැඩසටහනට සහභාගී වීමට පිටබැද්දර දෙහිගස්පේ ඩඩ්ලි සේනානායක මහවිද්‍යාල භූමියට පැමිණි ජනාධිපතිතුමාට ජනතාවගෙන් ඉහළ පිළිගැනීමක් හිමි වුණා. එතෙන් සිට දෑරංගල මහවිද්‍යාලය දක්වා මාර්ගයේ දෙපස රැස්ව සිටි ජනතාව සහ දෑරංගල කනිෂ්ඨ විද්‍යාලය අසල රැස්ව සිටි සිසු දරුදැරියන් හා මාපියන් සමගද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත වුණා. ගම සමග පිරිසඳර අද වැඩසටහන ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි. අර පාස්කුරිද සිද්ධිය පිළිබඳව ජනාධිපති කොමිෂන් වාර්තාව. ඒකේ හැම පිටේකම කියන්නේ මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් දුන්නු ප්‍රමුඛත්වයේ අඩුකම නිසා ජාතික ආරක්ෂාව පිළිබඳ කිසි තැකීමක් නොකළ නිසා තමයි නැවතත් මේ වගේ සිද්ධියක් උනේ කියන එක. මූලික වශයෙන් ජාතික ආරක්ෂාව කඩාගෙන වැටුණා. ඊළඟට රණවිරුවන්ව අභූත චෝදනා ගෙනල්ලා හිරගෙවල් වලට දාලා නඩු දාලා විශාල කරදරයක් ඒ අයට දැන් මට තවමත් ඒ අය ඒ නඩු වලින් නිදහස් කරගන්න විශාල ප්‍රශ්නයක් වෙලා ඊළඟට ජාත්‍යන්තරයට ගිහිල්ලා ජිනීවා වලදී යෝජනාවලට සම අනුග්‍රහය දක්වලා අපේ ස්වෛරීත්වය අපි නිදහස සම්පූර්ණයෙන්ම නැති කළ දැම්ම ජිනීවා වල අපි ඉල්ලා අසුනා ඒ සම අනුග්‍රහයෙන් ඒකට ඒගොල්ලන් අපිට විරුද්ධව වැඩ කරනවා ඒකට කමක් නැහැ අපි මුහුණ දෙන්න පුළුවන් අපි නිදහස් රටක් අපේ වැඩ අපිට කරගන්නට පුළුවන් අපි නොබියව ඒවට මුහුණ දෙනවා ඒක තමයි අවශ්‍ය මේ වෙන රටවල් වල අර ඊනියා නව ලිබරල් වාදය පතුරවන්න එහෙම නැත්නම් මේ ඉන්දියන් සාගරේ බලවතුන්ගේ අරගල වලට අපිට මැදිහත් වෙන්නට අවශ්‍යතාවයක් නැහැ බලය බෙදීම කියලා නැවත බෙදුම් වාදය ගෙනල්ලා ඒ අයට අවශ්‍ය දේශපාලනික අවශ්‍යතාවයන් ඉටු කරගන්නට අපේ ස්වෛරීත්වය පාවා දෙන්නට අපි සූදානම් නැහැ. අපි බලයට පත් කරේ මෙන්න මේ මූලික දේවල් නැවත හරි මඟට යොදවන්න. මගේ මේ කාලය ඇතුළතදී මට මුහුණ දෙන්නට වුණු ප්‍රශ්න සියල්ලක්ම ගිය ආණ්ඩුව කරපු දේවල් නිසා ඒව නිවැරදි කරන්න ගිහින්. දැන් MCC ගිවිසුම ගැන අපි හරියට කතා කරානේ. දැන් ඒක අපි ගිය ආණ්ඩුව ඇමරිකාවත් සමග අත්සන් කරලා මං හිතන්නේ ඩොලර් මිලියන 10ක පමණ ආරම්භත් කළ තිබුණේ කාර්යාලය. නමුත් අපි ඒක ඇමරිකාවත් එක්ක සාකච්ඡා කළා අපි වෙනම කොමිටියක් දාලා මේකේ කරුණු හොයලා බලලා අපි මේ කරුණු ඇමරිකාවට ඉදිරිපත් කළා ඇමරිකාවේ විදේශ ලේකම්තුමා ලංකාවට ආවා ඒ වෙලාව අපි පැහැදිලි කරලා දුන්නා එළ එයා කැමැත්තෙන් අපි මේකෙන් ඉවත් වුණා ඊට බලන් බලන් නැගෙනහිර පර්යන්තේ අපි කරපු එකක් නෙවෙයි නමුත්
ඉන්දියාවත් සමග අත්සන් කරපු ගිවිසුම එම රටවල් සමග ගිවිසුම් අත්සන් කරයින් පස්සේ එවයින් ගැලවෙන්න හරිම අමාරුයි විද බලපෑම් වෙන නමුත් අපි ඒකේ බලලා අපිටත් වාසිදාය වෙන අන්දමට අපිට ඒක වෙනස් කරගන්නට පුළුවන් වුණා ඊළඟට 20 වෙනි සංශෝධනය අපිට ගේන්න උනේ ඇයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා මේ රට පාලනය කරගන්න බැරි වෙන තරමට කොමිෂන් සභාවේ පැහැදිලිවම කියලා තියෙනවා ජනාධිපතිවරයාට තිබුණු බලතල ඒ රාජ්‍ය පාලනය වෙනුවෙන් රජයේ ආරක්ෂාව වෙනුවෙන් නැති කළා දාලා තිබුණ එක හේතුවක් වුණා කියලා කෘෂි කර්මාන්තතුමාට රසායනික පොහොර සෑම අවුරුද්දකම 25%කින් අඩු කරන්න කාබනික පොහොර භාවිතයට යන්න අපි පුනර්ජනනීය බලශක්තිය පාවිච්චි කරනකොට තෙල් පාවිච්චි අඩු වෙනවා ඒ භාවිතය අඩු වෙනකොට මේ වාතය පිරිසිදු වෙනවා හැබැයි මේවා කරනකොට මේ විවිධ විදේශීය බලවේග මේ ඔයිල් මාෆියාව මේව තමයි අපිට විරුද්ධව එවැනි රජයන් වලට විරුද්ධව මේ ව්‍යාපාර ගෙනියන්නේ කරන දේ නෙමෙයි කියන්නේ වැරදි මත ජනතාවට ගෙනියන සමාජ මාධ්‍ය හරහා කොච්චර මේ බොරු තොරතුරු යොදනවාද ජනතාව ප්‍රවේශම් වෙන්නට ඕන එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරාජයට පත් කළා වෙච්ච වැරද්ද නැවතත් ඒක කරන්නට ඉඩ තියන්නට එපා තමන් එනකොටත් දැක්කා ගිය රජෙන් අර ගම්මාන හැදුවනේ ගෙවල් මම හිතන්නේ මේ පැත්තේ සමහර ගෙවල් හැදලා තිබෙනවා විශේෂයෙන්ම ඔය කෑගල්ල ඒ වගේ දිස්ත්‍රික්කවල ඒවම කැලෑව මැද හදලා තිබුණේ ඒවයි ගස් කපපුව ගැන කිසිම දෙයක් නැහැ අද ලෝකේ ආහාර සුරක්ෂිතභාවය ඉතාමත්ම වැදගත් අපිටත් ඒක ගොඩක් වැදගත් අපි ඒකට සූදානම් වුණේ නැත්නම් අපි තා විශාල අමාරුකට එන අපිට එදියා බැලුවම විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතභාවය අපි ස්වයංපෝෂිත වුණේ නැත්නම් අපිට විශාල ප්‍රශ්නයක් ඒවා පදනම් කරගෙන තමයි අපි අපේ ආර්ථිකය සකස් කරගෙන යන්නේ අනතුරු රැස්විසිටි ජනතාව ජනාධිපතිතුමා වෙත සිය ගැටලු ඉදිරිපත් කළා ගම්වතුරෙන් විනාශ වූ පුහුරුතොට ජම්බුගස්තොල සහ වෙලංගාවිට ඇතුළු පාලම් කඩිනමින් සංවර්ධනයට මෙහිදී තීරණය කෙරුණා ඉඩම් ප්‍රසංස්කරණ කොමිෂන් සභාවට අයත් අනවසර ඉඩම් පරිහරණය निराකරණයට සහ වැවිලි සමාගම් යටතේ ඇති විශාල ඉඩම් ඒකාබද්ධ නිරීක්ෂණයකින් අනතුරුව මැනීම් සිදු කිරීමට ජනාධිපතිතුමා නිලධාරීන් වෙත උපදෙස් දුන්නා පිටබැද්දර ඇතුළු තදාසන්න ප්‍රදේශවල සියලුම ඉඩම් ගැටළු විසඳීමේ ඉඩම් දිනයක් පැවැත්වීමටද තීරණය කෙරුණා ප්‍රාදේශීය මාර්ගවල ඇති අනාරක්ෂිත බෑවුම් හඳුනාගෙන ආරක්ෂිත වැට ඉදිකිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට පවරනු ලැබුවා ප්‍රදේශීය මාර්ග කිලෝමීටර් 120ක් පමණ ඉදිරි මාස කිහිපය තුළ සංවර්ධනය කර එම ව්‍යාපෘති අවසන් කිරීම මෙහිදී එළඹි තවත් තීරණයක් ගොවීන් කුරුඳු අසුණු අලවියේදී තමන් මුහුණ පාන ගැටළු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළා එතුමා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේ ඒ සම්බන්ධ නිසි ක්‍රමවේදයක් සහ අධීක්ෂණ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි. තේවගාව කඩිනම් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා අවධාරණය කළා. තලපිකුඹුරු කනිෂ්ඨ විද්‍යාලයේ දෑරංගල මහාවිද්‍යාලයේ සියඹලාගොඩ බටහිර කනිෂ්ඨ විද්‍යාලයේ කළුබෝවිටියාව මහාවිද්‍යාලය ඇතුළු පාසල්වල ගුරුහිඟේ පියවීම සහ යටිතල පහසුකම් සංවර්ධනයේ කඩිනම් කරන ලෙසද ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දෙනු ලැබුවා. මෙහිදී එළඹි තවත් තීරණයක් වන්නේ අලපලාදිනිය ද්විතීක පාසල ආශ්‍රිත ගුවන් පාලමක් ලබා දීමයි. ග්‍රාම සේවාව සම් 60ක් ආවරණය වන පරිදි මොරවක පානීය ජල ව්‍යාපෘතියක් සහ කුඩා ප්‍රජා ජල ඒකක රැසක් ස්ථාපනයටද තීරණය කෙරුණා. දෑරංගල සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රසංස්කරණය කර යටිතල පහසුකම් සංවර්ධනයට හා ප්‍රදේශයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවල පවතින සේවක පුරප්පාඩු පියවීම ඇතුළු ගැටලු රැසකට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසද ජනාධිපතිතුමා නිලධාරීන්ට නියම කළා. මගේ පාසලේ නම මාර තලපෙ කුඹුර කණිටු විදුහලයි. මගේ පාසලේ ගොඩනැගිලි දෙකක් තියෙනවා. වහින දවස්වලට ඒ දෙක තෙමෙනවා. අපිට ගොඩනැගිල්ලක් ලබා දෙන්න. පුතා මේ අපි මේ පාසල් ලංකාවේම පාසල් අර මේ ප්‍රතිසංස්කරණය කරලා අලුත් ගොඩනැගිල්ලක් හදන්න කියලා අපි වෙනමම ප්‍රතිපාදන දෙන්න සූදානම් වෙනවා. ටවුන්ෂිප් ප්‍රෝග්‍රෑම් හදලා තියෙනවා මේ හැම නගරයකටම අපි ඉල්ලලා තියෙනවා ක්‍රීඩා පිටිය පරිපාලන ගොඩනැගිල්ල ඊට පස්සේ බස් නැවතුම්පොළ සහ පොලිස් පේමන්ට් එහෙම දාන්නේ නැද්ද මේ එක නෑනේ පේමන්ට් එහෙම දාලා එක ටිකක් පොඩ්ඩක් නගරේ නිකන් ලස්සන කරන්න ඕනේ අපි එකක් හදන්නම් මේකට දැනටත් හදලා තියෙන පොඩි කන්සෙප්ට් එකක් විතරක් ඒක ඩෙවලොප් කරලා ගන්නම් අර්බන් ඩිසයින් එකකුත් එක්ක සර් ඉක්මනට කර මම දීලා තියෙනනේ මේ පාර ප්‍රතිපාදන ටවුන් වලට ඔව් දෙවියන් දෙනියට ටිකක් දුන්නා මේ මාතර දිස්ත්‍රික්කෙටම ටික ටික බෙදලා දීලා තියෙන සර්
පිටපැද්දට අපි දාලා සැලස්ම හදලා පිටපැද්දරයි සර් මොරවකයි ඒ ටික අපි කරන්න පොටපොලයි දැන් ඒකේ මට දෙන්න මේ මේ පොඩි ටවුන් වලට මොනවද ඔයගොල්ලෝ කරන්න කියලා एसएलटी मोबिटेल आयतने दरंगल महाविद्यालय स्थापित कल अतिवेगी अंतर्जाल पासुकम सहित सूरु पंदिकामरे विवृत करने जनाधिपति बानगल सीलरतन कनिष्ठ विद्यालय अंतर्जाल पासुकम सहित लैपटॉप परिगणक सह डायलॉग आयतने पिरनेमु रूपवाहिनी यंत्रे सह सबंतव विदुहल्पति वेत भारतीमद जनाधिपति मातिन सिदु करुणा ගම සමග පිරිසඳර වැඩසටහන පැවැත්වෙන සෑම ප්‍රදේශයකම පාසල්වල පුස්තකාල පහසුකම් ප්‍රවර්ධනයේ ජනාධිපතිතුමාගේ තවත් අරමුණක් නැනබල සහිත ළමා පරපුරක් තේමා කරගනිමින් මේ සඳහා වූ පොත් කට්ටල ජනාධිපතිතුමාටින් පාසල් වෙත පිරිනැමුණා එක් පාසලකට හිමිවන විවිධ විෂයන්ට අයත් පොත් සංඛ්‍යාව 500ක් හිමිකමක් නොමැතිව මෙතෙක් රජයේ ඉඩම් භුක්ති විඳින්මින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර පිරිනැමීම පසුගියදා ආරම්භ කෙරුණා ඒ යටතේ අද පිටපැද්දට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පවුල් 5කට සංකේතාත්මකව දීමනා පත්‍ර ප්‍රදානය කරනු ලැබුවා කතානායක මහින්ද පාබේවර්ධන අමාත්‍ය දළ සලහ පෙරම දකුණු පළාත් ආණ්ඩුකාර විලීගමගේ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන මහතුරුන්ද නිපුණ රණවක වීරසුමන වීරසිංහ කරුණා කොඩිතුවක් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයන් අමාත්‍යංශ ලේකම්වරුන් රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක්ද ගම සමග පිළිසඳර වැඩසටහනට එක්ව සිටියා විසි පස්වන සුමති සම්මාන මහිමාලංකාරයේදී සම්මාන 17ක් හිමි කර ගනිමින් ජාතික රූපවාහිනිය නැවත වරක් සිය ප්‍රමිතියේ මුද්‍රාව සලකුණු කළා. සම්මාන උළෙලේ ඊයේ සවස පැවැත්ුණේ බත්තරමුල වෝටර් සේජ් පරිශ්‍රයේදී. විසි පස්වන සුමති සම්මාන 2020 සුමති සම්මාන උළෙල ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. එහි විශේෂ ආරාධිතයා වූයේ විශාරද නන්දාමාලනී මහත්මියයි. සුමති සම්මානුල්ලේ නිර්මාතෘ හිටපු අමාත්‍ය තිලංග සුමතිපාල මහතා ඇතුළු පවුලේ සමාජිකයන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් කලාකරුවන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. 25 වෙනි සුමති සම්මානුල්ලේදී ටෙල්නාටි නැගී එන හොඳම නිළියලේ සම්මානයට පාත්‍ර වූයේ ජාතික රූපවාහිනී විකාශය වූ සුදු ඇඳගෙන කළු ඇවදින් ටෙල්නාටි රඟපෑ මිෂෙල් දිල්හාරා. රූපවාහිනී හොඳම වාර්තා වැඩසටහන ජාතික රූපවාහිනී පූජිත දිසානායක අධ්‍යක්ෂණය කළ අසිරිමත් හෝටන් තැන්න. මෙවර හොඳම පූරක ලෙස ජාතික රූපවාහිනී සුහානි රාත් වැඩසටහන ඉදිරිපත් කළ වත්සලා සමරකෝන් සම්මානය හිමි කරගත්තා. රූපවාහිනී හොඳම ක්‍රීඩා වැඩසටහනට හිමි සුමති සම්මානය දිනාගත්තේ ජාතික රූපවාහිනී බියොන්ද බවුල් වැඩසටහන අධ්‍යක්ෂණය කළ යෙනුක දසනායකයි. රූපවාහිනී හොඳම අධ්‍යාපන වැඩසටහන ජාතික රූපවාහිනියේ ජානක සුජීව ජයකොඩිගේ නොලෙජ් ෆස්ට් සේෆ්ටි ෆස්ට් වැඩසටහනයි. රූපවාහිනී හොඳම ළමා වැඩසටහන ජාතික රූපවාහිනියේ මාලති වීරසිංහ අධ්‍යක්ෂණය කළ කුරුල්ලන්ට ගී. ටෙලිනාට්‍ය හොඳම තිර රචනයේ සඳහා වන සම්මානය ජාතික රූපවාහිනී විකාශයේ වූ වීරයා ගෙදරවිත් ටෙලිනාට්‍ය වෙනුවෙන් නාමල් ජයසිංහට හිමි වුණා. හොඳම ඒකාංගික ටෙලිනාට්‍ය අතුල පීරිස් අධ්‍යක්ෂණය කළ ජාතික රූපවාහිනී විකාශයේ වූ පවිත්‍රාණිගේ ප්‍රේමය. හොඳම සහාය නිලිය වීරයා ගෙදරවිත් ටෙලිනාට්‍ය රඟපෑ චාන්දිනි සෙලිවිරත්න. ටෙලිනාට්‍ය හොඳම නළුවාට හිමි සුමති සම්මානය දිනා ගන්න ලැබුවේ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ වීරයා ගෙදරවිත් ටෙලිනාට්‍ය රඟපෑ රොෂාන් රවීන්ද්‍ර විසින්. හොඳම ටෙලිනාට්‍ය නළුවා රොෂාන් රවීන්ද්‍ර. ටෙලිනාට්‍ය හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තේ සමන්ලි ෆොන්සේකායි. ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවාට හිමි සම්මානය සජිත අනුත්තර හිමි කරගනිද්දී ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානය සේනාලි ෆොන්සේකා විසින් දිනා ගන්න ලැබුවා. ජීවිතේ එක්වරක් පමණක් හිමි වන UW සුමතිපාල අනුස්මරණ සම්මානය මෙවර දෙදෙනෙකුට ප්‍රදානය කෙරුණා. වසර 54 කාලයක් වේදිකාව ගුවන්විදුලියේ රූපවාහිනිය සහ සිනමා ක්ෂේත්‍රයෙන් දක්ෂතා පෙන්වූ ප්‍රවීණ රංගන ශිල්පී ඩග්ලස් රණසිංහ මහතා සහ වේදිකාව රූපවාහිනිය සහ සිනමාවෙන් සිය දක්ෂතා දක්වූ ප්‍රවීණ රංගන ශිල්පිනී මානිල් වානගුරු මහත්මිය එම සම්මාන ලබා ගත්තා. හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය සඳහා සම්මානය වීරයා ගෙදරවිත් ටෙලිනාට්‍ය විදුවෙන් ආනන්ද අපේනායකට හිමි වුණා.
ජූරිය විශේෂ කුසලතා සම්මානය කනිෂ්ක ෂේවියට හිමි වූයේ වීරයා ගෙදර ඇවිත් තෙල් නාට්‍ය වෙනුවෙන් තිර රචනයේ සඳහා කුසලතා සම්මානයක් ජාතික රූපවාහිනියෙන් විකාශය වූ අමුතු රසිකයා තෙල් නාට්‍ය වෙනුවෙන් සද්ධාමංගල සූර්ය බණ්ඩාරට හිමි වුණා හොඳම ළමා තාරකාව වීරයා ගෙදර ඇවිත් තෙල් නාට්‍ය රඟපෑ අකිඳු වෙනුජ බණ්ඩාර තෙල් නාට්‍යයේ හොඳම නැගිය නළුවා අමුතු රසිකයා නාට්‍ය රඟපෑ සංජේ මුරමුදුන හොඳම ප්‍රාසංගික ටෙල් නාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කළ වීරයා ගෙදර ඇවිත් ටෙල් නාට්‍යයයි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහල් ජයතිලක අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් නාරගල යන මහතුරුන් එම ටෙල් නාට්‍ය විකාශය වූ නාලිකාවට හිමි සම්මානය ලබා ගත්තා. හොඳම ප්‍රාසංගික ටෙල් නාට්‍ය සඳහා පිදෙන සම්මානය ඒ. සුවසලේ සිර වූ නෞකාව අද රාත්‍රී වන විට ඉවත් කිරීමට හැකිවනු ඇතැයි අදාළ නෞකා සමාගම පවසනවා. අද සවස ඇතිවන උදම් රළ ප්‍රයෝජනට ගනිමින් නැව යලි පාවෙන තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි එම ජපාන සමාගම කියා සිටියා. මීටර් 400කට අධික දිගින් යුත් MV Ever Given නෞකාව අඟහරුවාදා සිට සුවස් නාවිකයල අවහිර කරමින් සිර වී තිබෙනවා. අනතුරෙන් නැවට කිසිදු හානියක් සිදු වී නැති බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි ජපාන සමාගම කියා සිටියා. නැවේ ඉදිරිපස සිරවි ඇති වැලි ඉවත් කිරීම දැන් සිදුවන අතර පැයකට වැලි ඝන මීටර 2000 බැගින් ඉවත් කරන බවයි වාර්තා වෙන්නේ. නැව හැරවීම සඳහා ටග් යාත්‍රා 10කට අධික සංඛ්‍යාවක් යොදවා ඇතැයිද හිමිකරුවන් ප්‍රකාශ කළා. මෙහිම සඳහා ඇමරිකාවද සිය තාක්ෂණික දායකත්වය ලබා දීමට ඉදිරිපත්ව සිටිනවා. නැව හිරවීමත් සමග ආසියාව සහ යුරෝපය අතර නැව ගමනාගමනය අවහිර වුණා. වෙළඳ නැව 200කට අධික සංඛ්‍යාවක් ගමන් කළ නොහැකිව රතු මුහුදේ සහ මධ්‍යදරණී මුහුදේ නැංගුරම්ලා තිබෙනවා. මේ නිසා දෛනිකව සිදුවන අලාභය ඩොලර් කෝටි 950කට අධිකයි. මූලික අවධානයක් යොමු වී ඇත්තේ යුරෝපය සහ ඇමරිකාව වෙත තෙල් ප්‍රවාහනය අඩාල වීම පිළිබඳවයි. මේ වන විට බටහිර රටවල තෙල් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් හටගෙන තිබෙනවා. එහෙත් සුවසැල නැගෙනහිර පිහිටි ගල්ෆ් කලාපයෙන් තම තෙල් අවශ්‍යතා සපුරා ගන්න ශ්‍රී ලංකාවෙන් රටවලට ඉන් බලපෑමක් සිදුවන්නේ නැහැ. ශ්‍රී ලංකාව ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වෙන සියලුම ඉන්ධන නැව් පැමිණීමට නියමිතව තියෙන්නේ එක්සත් අරාබි එමිරාජ්‍ය, කුවේට් රාජ්‍ය, ඕමාන්, සෞදි අරාබියා වැනි රටවල් පිටි ගල්ෆ් කලාපෙන් සුවසැලේ නැව සිරවීම ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පාදනයේ සම්බන්ධයෙන් කිසිම බලපෑමක් නැහැ කියන එක අපිට ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. මොකද සුවසැලාරා ශ්‍රී ලංකාවට තෙල් ගෙනේම සිද්ධවන්නේ නැති නිසා. යාපාලන රජය සමයේ රුපියල් 9,34 ලක්ෂයක වියදමින් ඉදිකෙරුණු නිවාස ඒකක 27කින් සමන්විත ව්‍යාපෘතියක් අද ජාතික නිවාස සංවර්ධනාධිකාරියේ සභාපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබ ඇත්තේ නාය අවදානම් කලාපයක සිටි පිරිසක් සඳහායි. එහෙත් එම ප්‍රදේශයේද නාය අවදානම සහිත බව එම නිවාස හිමියන් පවසනවා. යහපාලන රජය මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැඟුණු ලැබ ඇත්තේ අවිස්සාවෙල්ල පුවක්පිටිය සුභාසිරිපුර ගම්මානයේ ආශ්‍රිතවයි. ඒ නාය අවදානම සහිත අවිස්සාවෙල්ල කොටහැර කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් 27 දෙනෙකු සඳහායි. නිවාස හිමිකම් ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මතද පිරිස් තෝරාගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී නාය අවධානම ඉවත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 594ක මුදලක් වැය කෙරෙනු බව විවෘත කිරීමේ පළකයේ සඳහන් කර ඇතත් එහි ඉදිකර ඇත්තේ වැඩ අවසන් නොකර අතරමඟ නතර කළ කොන්ක්‍රීට් කාණුවක් පමණයි. නිවාස ලාභීන්ට ලබා දුන් ණය මුදලින් අසම්පූර්ණ ගල්වැටි කිහිපයක් යොදා ඇති ආකාරය දැකගත හැකි. මෙම ස්ථානීය පදිංචියට සුදුසු ඉඩමක් ලෙස ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ සහතිකයක් හෝ නිකුත් කර නොමැති බව පදිංචිකරුවන් පවසනවා. ඔවුන් කියා සිටින්නේ ඉඩම සුද්ධ පවිත්‍ර කිරීම සඳහා රුපියල් ලක්ෂ 10ක් වැය කරන බවට සඳහන් කර ඇතත් එම කටයුතු සියල්ලම තම වියදමින් සහ ශ්‍රමයෙන් සිදු කරගත් බවයි. ඉඩමක් දෙනවා කිව්වහම ස්තරයක් ඇදුනා හා සමානෝ සතුටු වෙලා අපි ආව මෙතනට. ඒ ඇවිල්ලා මාස ගණනාවක් ගොඩක් දුක් විඳලා අපිම මහන්සිලා දරුවොත් එක්කලම අපි කැලෑ එලිපෙලි කරලා අපි ඉඩම් හදාගත්තේ ගෙපල් හදාගත්තේත් අපි එහෙම හදාගෙන අපි මෙතන පදිංචි උනේ. ඒ පදිංචි වෙලා ඉන්නේ නැති තමයි ආයෙ නා යනවා කියලා කිව්වේ. හැබැයි අපට දුන්නේ ලෝන් එකක්. අපට ආධාරයක් දෙනවා කියලා කිව්වා. ගෙවල් වල තක්සේරුවක් කරනවා කිව්වා. අපි හොඳ අංග සම්පූර්ණ නිවාසවල ඉඳලා මෙතනට ඇවිල්ලා ඉන්නේ. නමුත් අදටත් අපට අංග සම්පූර්ණ නිවසක් නැහැ. 16 නා යන්න ගත්ත මේ ඊට පස්සේ 2015 දුන්නා. හරිද? ඒකත් ප්‍රතිසංස්කරණය හරියට කළේ නැහැ මේ. මේ තියෙනවා 2007 ඉඳන් ඔක්කොම මාගා. 2015 අප්‍රේල් මාසේ 23 වෙනිදා මේ ඉඩම් පාස් වුණේ. එතකොට රජය පෙළුණා සජිත් ප්‍රේමදාසට වටේ තියෙන කට්ටියක් කව කරන පුළුවන් තරම් ටන්ටන් ගාලා මේකේ පදිංචි කරුවා. මේක නිර්දේශ කරගත්තේ නැහැ මොකද්ද වෙන්නේ කියන එකව. අපේ මිනිස්සු අසරණ වෙලා ඉන්නේ නැද්ද? මිනිස්සු ඇවිල්ලා පදිංචි වුණා. ඒකයි උනේ.
පුද්ගල පදිංචියට නුසුදුසු ඉඩමක රුපියල් ලක්ෂ 947ක වියදමින් සිදු කළ බව කියන මෙම ව්‍යාපෘතියේ විශාල අක්‍රමිකතාවක් සිදු වෙ ඇති බවත් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් එම ජනතාව ප්‍රකාශ කරනවා. ඉතින් මේක ගත්තාම ලක්ෂ 800කට අධික මුදලක් මේ පවුල් 27ක් පදිංචි කරන්න හිටපු අමාත්‍යවරයා නිවාස අමාත්‍යවරයා කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මුදල් විශාල ප්‍රමාණයක් ව්‍යාපෘතිය සඳහා විනාශ කරලා තියෙනවා. මේ සම්බන්ධව ජාතික නිවාස මොඩල් අධිකාරී විධිමත් පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කරලා මේට වගකීම්වන්ට විරුද්ධව නීති ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. මේක මොන තරම් ජාතික අපරාධයක්ද කියන කාරණේ අද සියසින්ම ජාතික නිවාස මොඩල් අධිකාරී සභාපතිතුමා ප්‍රමුඛයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයෙන් ලක් කළා. ඒ ලක්ෂ 800ක් වෙන් කරත් ඒ පවුල් 27ට අදටත් සුරක්ෂිතතාවයක් මේ ව්‍යාපෘති තුළ අත් වෙලා නැහැ. රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට ශක්තිමත් වූ අත්වල් බැඳ ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පළාත්පාල නියෝජිතයන්ට කියා සිටියා. විපක්ෂය අද පහර ගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවටයි. බත්තරමුල්ල දියතු වෙන පරිසරයේ ඊයේ පැවති පළාත්පාල නියෝජිත හමු අමතමින් ජනාධිපතිතුමා ඒ පිළිබඳව අදහස් පළ කළා. බස්නාහිර වයඹ සහ දකුණු පළාත් වලින් පැමිණි පළාත්පාල නියෝජිතයින් හමුවට එක්ව සිටියා. විශේෂයෙන්ම මේ වගේ තැනක මේ රැස්වීම මම තියන්න යෝජනා කළේ බොහෝ අය අමතක වෙලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ අපි මේ ප්‍රදේශයේ පරිසරය සංවර්ධනය කරන්න කොපමණ දේවල් කළා තියෙනවද කියන එක. කොළඹ නගරය, කෝට්ටේ නගරය, කැස්බෑව, කඩුවෙල, බොරලැස් ගමුව, පිළියන්දල, මොරටුවේ මේ වගේ සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් හරිත නගර බවට පත් කරන්න විශාල වැඩපිළිවෙළ කරා. දැන් අද විපක්ෂය බොහෝ වෙලාවට මේ ළමයිව පාවිච්චි කරනවා, කුඩා ළමයි. මොකද ඒ ඇයට යුද්ධය ගැන දන්නෙත් නැහැ, මේ කරපු සංවර්ධන ගැන දන්නෙත් නැහැ. ඒගොල්ලෝ බාල වයස්ක ඒකකොට ඒගොල්ලන්ගේ නොදැනුවත් කමාන්ද මම එනකොට කිය කියා ආවේ. ඒ අයව ගන්නවා පොඩි ළමයි දැකලා නැති හින්දා දන්නේ නැහැ. මහලු වෙච්ච අයට ඒගොල්ලන්ට අමතක වෙලා මොකද කරන්නේ නැහැ. ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒකෙන් විපක්ෂයේ ප්‍රයෝජනය ගන්නවා. මේවා ගැන කතාවක් අරද අපි ගියාට පස්සේ අවුරුදු 5ක් 30 මේවා කිසි දෙයක් මේන්ටේන් කරෙන්නේ නැහැ. අපි ආපහු ඒවට මේන්ටේන් කරන්න පටන් අරගෙන තියෙන්නේ. විශේෂයෙන්ම කළුතර, ගාල්ල, මාතර මේ වගේ ප්‍රදේශවල කටුපොල් වගා කළා ශාල ප්‍රශ්නයක් තිබුණා. අපෙන් ඉල්ලුවා මේවා තහනම් කරන්න. මේ පරිසරයට විනාශයක්. අපි ඒව තහනම් කරා. හැබැයි තහනම් කරන ඉස්සෙල්ල උද්ඝෝෂණ වුණා. තහනම් කරයින් පස්සේ ඒව ගැන කිසිම කතාවක් නැහැ. අපි කියන්නේ ඒව ගැන පරිසරය වෙනුවෙන් මොනවද කරේ කියන්නේ. සෝලා පව පොඩි ප්‍රොජෙක්ට්ස් 800ක් ලංකාව පුරාම කුඩා ව්‍යාපාරිකයන් 7000ක් සඳහා අවස්ථාව දීලා පළවෙනි 800 අපි පත්තරවල දකින්න නැති ඇඩ්වර්ටයිස් කරා. දැන් බලන්න මේ හැම එකකින්ම කරන්නේ අර තෙල් භාවිතය අඩු කිරීම. මේකෙන් පරිසර විනාශය, වායුගෝලීය විනාශය සම්පූර්ණයෙන්ම අඩු වෙනවා. විශාල පරිසර සංරක්ෂණ ව්‍යාපෘතිය. දැන් ඒවා ගැන මේ පරිසරය ගැන කතා කරන අය කතා කරන්නේ නැහැ. පරිසරය ආරක්ෂා කරන්නට පදනම් වන මූලික කරුණු විශාල ප්‍රමාණයක් අපි ප්‍රතිපත්තිමය වශයෙන් ඉදිරිපත් කළ ක්‍රියාත්මක කරනවා. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක පුරණැගුම තෙවැනි අදියර ළඟදීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. පළාත් පාලන ආයතනවල බොහෝ අඩුපාඩු සපුරාලීමට එමගින් හැකියුණු ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. පළාත් පාලන ආයතනවලට අවශ්‍ය බර වාහන ඇතුළු යන්ත්‍රෝපකරණ නොමැතිවීමෙන් මතුව ඇති ගැටලුවලට වසර අවසන් වන විට විසඳුම් ලබා දෙනු ඇතැයිද බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියා. ප්‍රජා සංවිධානවලට ලබා දෙන අරමුදල් වැඩි කිරීමටද තීරණය කර තිබෙනවා. ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන්ද, රොෂාන් රණසිංහ, ඩී.වී. චානක යන රාජ්‍ය අමාත්‍යවරුන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදේනි අතුකෝරළ, සුමිත් උඩුකුඹුර, සාගර කාර්යවසම්, මිලන් ජයතිලක, මදුර විතානකේ, ජයන්ත කැටගොඩ, සුදත් මංජුල යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් රහිත ගුවන් යානා මෙරටදීම නිෂ්පාදනය සාර්ථක ප්‍රතිඵලත් කරගෙන තිබෙනවා. 2014 වසරේදී අකර්මණ්‍ය වූ මෙම ව්‍යාපෘතිය අද වන විට යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීමට හැකි වී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව නව ගමනක අපි ඒ සඳහා ආවා අලුතර කටුකුරුද්ද ගුවන් හමුදා කඳවුරට. හෙට රාත්‍රී 8ට නැවතත් ප්‍රවෘත්ති. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා 8,84,164 දෙනෙකුට එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා.
එන්නත්කන්න අද සිදු කෙරුණේ 58 වෙනි දිනටයි. ඊයේ එන්නත ලබා දුන් පිරිසට 14455 දෙනෙකු ඇතුළත්. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතියේදී අපේ රටට ප්‍රධානයක් වශයෙන් එන්නත් ලැබෙයි කියලා සයින්කෝ මෙන්නත. මේ අවස්ථාවේදී චීන රජය විසින් අපිට එන්නත් ලක්ෂ 6ක ප්‍රදානයක් කිරීමට නියමිතයි කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. එන්නත චීනෙන් මිලදී ගැනීමක් මේ අවස්ථාවේදී සිදු වෙන්නේ නැහැ. නමුත් රුසියාවේ ස්පුට්නික් 5 එන්නත මිලදී ගැනීම සඳහා රජය විසින් තීරණයක් අරන් තියෙනවා. කොවිඩ් 19 රෝගීන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 88388ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 96.36ක්. ප්‍රතිකාර ලබන පිරිසට 2778 දෙනෙකු අයත්. කොවිඩ් 19 රෝගී වැළඳුණු තවත් 163 දෙනෙකු අද හඳුනා ගනු ලැබුවා. කොවිඩ් 19 පුජ්‍යල මරණයක් ඊයේ වාර්තා වුණා. ඒ මතුගම් ප්‍රදේශයෙන්. ඇමරිකාවේ කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතිනවා. ඉකුත් පැය 24 තුළ එරටින් නව ආසාත්‍යයන් 76976 දෙනෙකු හඳුනා ගන්න ලැබුව අතර මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාත්‍යයන් සංඛ්‍යාව මිලියන 30කට අධිකයි. ඉකුත් පැය 24 තුළ ඇමරිකාවේ කොවිඩ් මරණ 1289ක් සිදුව තිබෙනවා. මේ අතර ඇමරිකානු දේශපාලඥයෙකු ලව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ආයතන වලින් ඉල්ලා ඇත්තේ එරට කොවිඩ් 19 එන්නත්කරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය පුවත් ප්‍රචාරය කරන පුද්ගලින්ගේ ක්‍රියාකලාපයේ වැළැක්වීමට පියවර ගන්නා ලෙසයි. මේ වන විටත් ඇතැම් පුද්ගලින් සමාජ මාධ්‍ය අනිසිරිස භාවිත කරමින් එන්නත්කරණය පිළිබඳව විශාල පිරිසක් නොමග යවා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. බ්‍රසීලයේ සාඕ පෝලෝ වඩාත්ම ජනාකීර්ණ නගරයෙන් දෛනිකව වාර්තා වන කොවිඩ් 19 ආසාත්‍යයන් සංඛ්‍යාවද තවදුරටත් ඉහළ යමින් පවතිනවා. ඒ අනුව නගරයේ ආශ්‍රිත දැන්ට ක්‍රියාත්මක දැඩි සීමා කිරීම අප්‍රේල් මාස 11 වෙනිදා තෙක් දීර්ඝ කරන බවයි බලධාරීන් පවසන්නේ. බොහෝ ප්‍රදේශයන්හි රෝහල්වල රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සහ ඖෂධ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගැටලු රැසක් පැන නැගී ඇති බවයි බ්‍රසීල සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් රූපලාවන්‍ය හා කේශාලංකාර වෘත්තිකයන්ගේ සංසදයේ වාර්ෂික සමුළුව අද පැවැත්ුණා. එය මත මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මේලනයේ වෘත්තිකයන් ප්‍රාදේශීය දේශපාලඥයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ජනාධිපතිතුමාගේ විශේෂත්වය තමයි අපිට කිව්වේ කිසිම කෙනෙක්ගේ තරාතිරම තත්ත්වය බලන්න එපා. වන විනාශයකට සම්බන්ධ නම් අනිවාර්යයෙන්ම නීති ක්‍රියාත්මක කරන්න. ඒකයි තමයි පැහැදිලිව කියන්නේ. මේ රටේ පරිසරයට ඉන්න කණ්ඩායම් හතරක් විතර. එකක් තමයි පරිසර විශේෂඥ, පරිසර වේදීන්, තව කට්ටියක් ඉන්න පරිසර ලෝලි. ඒවල තමයි මේ සෝෂල් මීඩියා වල මේ Facebook වල වීඩියෝ දාන්නේ විවිධ දේවල් කරන්නේ ඒගොල්ලෝ. එතනදී 90%ක් විතර හොඳ කට්ටිය. හැබැයි 10%ක් විතර ඉන්නවා. ඒගොල්ලෝ තමයි සම්පූර්ණ බොරු වපුරන කට්ටිය. ඒගොල්ලන්ට හොයලා බැලුවා කිප දෙනෙක් ගෙදරවත් පැලයක් ඉන්න කෙනෙක්. එක්කෙනෙක් ගෙදර බැලුවා පොලිතින් ගිනි දියන්නේ ඒ ගෙදර තමයි. ඒ වගේම තව කට්ටියක් ඉන්නවා. පරිසරයේ දේශපාලනයට ඇඳගත්තා. භයානකම කට්ටිය. ඔය බෝට් අල්ලගෙන මේ ඒගොල්ලෝ තමයි පරිසරය විනාශ කරපු කට්ටිය කාලේ. දැන් ඇවිල්ලා බෝට් ලෑලි අල්ලගෙන හරිත පක්ෂකම් අපි ඒගොල්ලන්ගෙන් තමයි පරිස්සම් වෙන්න තියෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ කළුතර දිස්ත්‍රික් සම්මේලනයේද අද පැවැත්ුණා. පොදුජන අධ්‍යාපන සේවා සංගමේ සභාපති වසන්ත හදපාංගුඩ මහත්මිය සහ ගුරු සංගමේ සමාජිකයන් හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් අතුරු පිරිසක් මීටින් එක්ව සිටියා. ජාතික රූපවාහිනිය මැදින් පොහෝ දින ආගමික වැඩසටහන් හෙට දවස පුරා සජීව ලෙස විකාශය කරන්නේ සිරිපා මළුවේ සිටයි. මොනි සිරිපා වන්දනා සජීව විකාශය උදෑසන 5:45ට ආරම්භ කෙරෙනවා. ජාතික රූපවාහිනිය ශ්‍රීපාද ස්ථානයේ සිට ආගමික වැඩසටහන් විකාශය ගෙන එන්නේ අඛණ්ඩව වසර 38ක සිටයි. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශන නිමාවට පත්වනවා. අයිබෝවන්.